අයවැයමගින් වෙන් කරන ලබන මුදල් නිසි පරිදි මුදල් වියදම් කළාද කියලා බැලීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ පොදු ව්‍යාපාර කාරක සභාව විදිහටත් රාජ්‍ය ගිණුම් කාරක සභාව විදිහටත් එම නිසා අද මේ අපි ආරම්භ කළේ ජනතාවට අයිතියක් තිබෙන ජනතාව විසින් අපට ලබා දීලා තිබෙන වගකීමේ කටයුත්ත කොහොමද කරන්න කියන එක පිළිබඳව දැනගැනීමේ අවස්ථාව තමයි අද අපි මේ උදා කරලා තිබෙන්නේ කෙනෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ගැලරි ඉඳන් යම බලනවා නම් ඒක විතරයි දකින්නමුත් ඊට වඩා සහ ඊට වඩා වැදගත් කරුණු කාරණා පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා කමිටු තුල සිදු වෙනවා කියන කාරණේ අද ඉඳන් ඉස්සරහට මහජනතාව දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී ආංශික අධීක්ෂණ කාර්ක සභාව ප්‍රියෝත කරන්න. මම හිතන්නේ ගරු කතානායකතුමා මේ පිළිබඳව දැන් අවධානය යොමු කරගෙන යනවා. අන්තර්ජාතික IPU පාර්ලිමේන්තු සංගමය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් වශයෙන් අද සලකලා තියෙනවා. අවුරුදු 25කට පස්සේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අපිට වෙනස් කරගන්න පුළුවන් වුණා. අද අපි දියත් කරන මේ ක්‍රමය තුළින් අපි විශ්වාස කරනවා ජනතාවට මේ මහජන මුදල් පරිභෝජනය කිරීමේදී හොඳට දැනුමක් ලබා ගන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා. දැන් අනුකුත් සියලුම ඕවර්සයිට් කමිටීස් වලටත් අපි මේක ගේන්න බලාපොරොත්තු වෙනවා. අද පාර්ලිමේන්තුවේ මම ඉඳගෙන ඉන්නකොට උදේ ගිණුම් ඉදිරිපත් කිරීමේදී දැන් 2018 ගිණුම් එන්න පටන් ගන්න තියෙනවා. මේක අලුත් ප්‍රවණතාවයක්. මොකද නියම වේලාවට එන්න බැරි නම් ගිණුම් මහජනතාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කියන්නේ මහජනතාවට ඉදිරිපත් කිරීම. ඒක මුද්දුරට ගෙන්නවා.